අයිබෝන් යාළු හැමෝටම අදත් ඔයගොල්ලන් එකතුලා ඉන්නවා මාස්ටර් මයින් channel එකත් එක්ක. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය දැනුම සම්බන්ධ ඉදිරිපත් කරන පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. මෙතෙක් කාලයක් මේ channel එක තුලින් අපි විවිධ කාරණා කතා කරා. ඉදිරියටත් කතා කරනවා. මේ සාමාන්‍ය දැනුම සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කරන පළවෙනි වීඩියෝ එක. දැන් මම දන්නවා මේ වෙන විට සාමාන්‍ය දැනුම කාරණා ඔයගොල්ලන් විශාල වශයෙන් එකතු කරගෙන ඉන්නවා. ඒ වගේම ක්ලාසස් වලින් ලබා කර තිනවා. විශේෂයෙන්ම සමාජ ජාලාතුලින් විශාල කරුණු රාශියක් ඔයගොල්ලන් මේ වෙනකොට එකතු කරගෙන තිනවා. මේවා පාඩම් කරලා තිනවා. දැන් මේ පාඩම් කරපු හැමදේම ඔයගොල්ලන්ට මතක තියෙනවද? දැන් මෙන්න මේ වගේ කාරණා වලින් තමයි මෙන්න මේ වගේ වීඩියෝ එකක් වැදගත් වෙන්නේ. මේ වීඩියෝ එක තුලින් මම ඉදිරිපත් කරනවා ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට ඔයගොල්ලන් නිශ්චිත කාලයක් තුලදී පිළිතුරු සපයන්න ඕනේ. ඒකෙන් වෙන්නේ ඔයගොල්ලන් මේ විභාගයට සූදානම් කිරීමක්. ඔයගොල්ලන් මේ විභාගෙක ඉන්නවා කියලා හිතලා ඔයගොල්ලන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ උත්තර වලින් කීයක් හරිද බලන්න. ක්‍රමක්‍රමයෙන් ඔයගොල්ලන් මේ වීඩියෝ ශාල ප්‍රමාණයක් මේ සකසා දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දාන පළවෙනි වීඩියෝ එක මේ වීඩියෝ එකේ පළවෙනි ප්‍රශ්න ටිකට ඔයගොල්ලන් උත්තර ලියන්න. ඒ කාලය තුලදී උත්තර ලියන්න. උත්තර ලියලා ඔයගොල්ලන් කීයක් හරිද බලන්න. ඕගොල්ලන් හොඳට ගොඩාක් දැනුම එකතු කරගත්තට පස්සේ ගොඩාක් දැනුම කමෙන්ට්මෙන් වර්ධනය වෙද්දී ඕගොල්ලන්ට මේ මම ඉදිරිපත් කරන ප්‍රශ්න වලට මේ වීඩියෝ එකට ගන්න පුළුවන් ලකුණු ගාන ඕගොල්ලන්ගේ එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට විභාගයකට ගියාමත් ඒ වගේම ඕගොල්ලන්ට ශනිකව දෙන ප්‍රශ්න වලට උත්තර ලියලා නිශ්චිත කාලයක් තුලදී උත්තර ලියලා ඕගොල්ලන්ට ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒ නිසා ඕගොල්ලන් පාඩම් කරන්න සාමාන්‍ය දැනුම පාඩම් කරලා මෙන්න මේ වගේ වීඩියෝස් මේ වීඩියෝස් වල තියෙන ප්‍රශ්න වලට උත්තර දාන්න. මේ නිශ්චිත කාලය තුරදී ඒක ලියන්න පුරුදු වෙන්න. හරි, සාමාන්‍ය දැනුම ගැන කතා කරන පළවෙනි වීඩියෝ එක නිසා තමයි මෙහෙම හරි කතා කරන්න යුතුනේ. මොකද සාමාන්‍ය දැනීම වීඩියෝ වලදී මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කාලය කියන එක ගොඩක් වටිනවා. වීඩියෝ එක අනවශ්‍ය විදියට දීගස් වෙනවා. මේ ප්‍රශ්න ටිකට ඔයගොල්ලන්ට උත්තර ලියන්න විතරයි තියෙන්නේ. අනිත් මෙතනින් පස්සේ පළ කරන සෑම සාමාන්‍ය දැනීම වීඩියෝ එකක් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාලම විශේෂ කාරණයක් ඔයගොල්ලන්ට දැනුම් දෙන්න ඕන විතරමයි මම කතා කරන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට තියෙන ඉදිරියේ පළවෙනි වීඩියෝ වලදී කතාවක් නැතුව ප්‍රශ්න වලට උත්තර ලිව්වා. අනිවාර්යයෙන්ම ඕගොල්ලන් ගන්න ලකුණු ප්‍රමාණය පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඕගොල්ලන් බලන්න ඉදිරියේදී ඕගොල්ලන් මේ වීඩියෝ ගොඩක් බල කරාට පස්සේ ඒවට ගන්න ලකුණු ප්‍රමාණය දැන් අද ගන්න ලකුණු ප්‍රමාණයටදී ඕගොල්ලන්ගේ වැඩි වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන්ගේ ලකුණු ප්‍රමාණය එක Facebook එකේ හරි මේ YouTube channel එකේ කමෙන්ට් බොක්ස් එකේ හරි ඕගොල්ලන් එහෙම පල කරන්න. ඒ වගේම සබරගම් පළාත් ගුරු විභාගයට මුහුණ දීමට අපේක්ෂා කරන ඔබ වෙනුවෙන් විශේෂ කාරණයක් මා මේ වීඩියෝ එක අවසානයේ සඳහන් කරනවා. දිගටම රැඳී සිටින්න මාස්ටර් මයින්ඩ් සමග. තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරන්න. bell icon එක click කරන්න. ඊළඟට මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. හරි, අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි ප්‍රශ්න මාලාවට යන්. මතකතුව ඕගොල්ලන්ගේ ලකුණු කීයද කියලා comment box එකේ දාන්න. හරි, එහෙනම් ඔන්න දැන් පටන් ගත්තා.
හරි යාළුවනේ දැන් ලකුණු කීයක් තිබද කට්ටියට පහලින් කමෙන්ට් කරන්න Facebook එකේ පහලින් කමෙන්ට් කරන්න නැත්නම් YouTube box එකේ පහලින් කමෙන්ට් කරන්න හරි සබරගම් පළාත් ගුරු විභාගය සම්බන්ධයෙන් මේ වෙන විට මා වීඩියෝවක් නිර්මාණය කරමින් පවතිනවා කරුණ request කරමින් වීඩියෝවක් නිර්මාණය කරමින් පවතිනවා මේ වීඩියෝ එක මා ඉදිරියේදී පළ කිරීමට සූදානම් වෙනවා ඒ නිසා මේක සබරගම් පළාත් ගුරු විභාගයේ ලියන ඕගොල්ලන් මිතුරන්ට දැනුම් දෙන්න මේ වීඩියෝ එක ෂෙයා කළා ඒ හැමෝටම මේ කාරණා ලබා දෙන්න සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් මීළඟට මා පළ කිරීමට අපේක්ෂා කරන වීඩියෝයේදී මේ ආකාරයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලන්ට තියෙන්නේ ප්‍රශ්න මාලාව බැලුවා, ඕගොල්ලන්ගේ පිළිතුරු සඳහන් කරා, ඕගොල්ලන්ගේ ප්‍රශ්න කීයක් හරිද කියන එක පල්ලෙහා කමෙන්ට් එකක් මාර්ගෙන් දැක්වුවා. ඒක තමයි ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මීළඟ සාමාන්‍ය දැනීම වීඩියෝ එකේ ඉඳලා. හරි යාළුවනේ එහෙනම් අපි මීළඟ මාස්ටර් මයින්ඩ් වීඩියෝ එක තුලින් මුණ ගැසෙන්නේ මේ ඊරිදා නම් අනිද්දා ඒ ජාත්‍යන්තර සංවිධාන කොටසේ තුන්වෙනි වීඩියෝ එක නොබිජි ජාතීන්ගේ ව්‍යාපාරය සම්බන්ධ මා පෙර ගිය සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන වීඩියෝ පළ කරනකොට කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ ප්‍රශ්න 100ක් ඇතුළත් PDF එකක් ගැන මේ PDF එක මේ ඊරිදා දිනේදී නම් අනිද්දා මා ඔබට ලබා දෙනවා ඒ නිසා අදිකරම රැඳිලා ඉන්න අපිත් එක්ක අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මම දිගින් දිගටම මේ වැනි videos බල කරනවා. ඔයගොල්ලන්ගේ රාජ්‍ය සේවා තරඟ විභාග වලට උදව් වෙන සියලුම video මේ තුලින් බල කරනවා. මේ සියල්ල නොමිලේ. ඒ නිසා subscribe කරලා තියාගන්න. එහෙනම් අදත් master mind channel එකත් එක්ක තුනු ඕගොල්ලෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි. මීළඟ video සමගින් නැවත අපි හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්. ජය වේවා.